අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල දෙදහස් විසිපහේ අපනයින ආර්ථික වාසී තරුණ පරපුරට සියලු රෝහල් සූර්ය බලශක්තියෙන් බලකැන්වීමට පියවර පළාත් සභා මැතිවරණ කාල සීමා තීරණය කමිටු වාර්තාවෙන් පසු අත්අඩංගුවටගත් නාලකද සිල්වා ලබන හත්වනදා තෙක් රක්ෂිතයට හෙටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ලබන මාස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගැනුණේ අද පස්වරුවේදී. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා නාලකද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එහිදී පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍යංශයේ පරිපාලන කටයුතු කලක පටන් පැවතුනේ තැනින් තැන විසිරුණු තත්වයෙන්. ඒ නිසාම එම ප්‍රදේශවල ජනතාවට තම දෛනික කටයුතුවලදී විවිධ දුෂ්කරතා විඳින්නට සිදුව තිබුණා. එම දුෂ්කරතා මගහැර සියලු කටයුතු එකම ස්ථානයකින් සිදු කර ගැනීමට හැකිවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැවැන්ත පියවර ගනු ලැබුවේ ඊට පිළියමක් ලෙසයි. පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ මහල් 7කින් යුක්තව මේවැනි විට ඉදිකිරීමින් පවතිනවා. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මෙහි ඉදිකිරීම කටයුතු සිදු කරන්නේ නවීන පාසුකම්මින්ම පරිසර ආරක්ෂණය කේන්ද්‍ර කරගනිමින්. මෙහි ඉදිකිරීම නිමා වීමෙන් පසුව රාජ්‍ය ආයතන 25ක් මෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර අවසන්. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1500ක්. පොළොන්නරුවේ මේක ඉදි වෙන්නේ මහල් 7කින් යුතු පළවෙනි ගොඩනැගිල්ල. ගොඩනැගිල්ලට වටෙන් තව ගොඩනැගිලි 14ක් සමන්විත වෙනවා. ඒ සියල්ලගෙම ඉදි වෙන්නේ මේකේ වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය කරන නවතැන් පහසුකම්. එතන නවතැන් පහසුකම් 86ක් නිර්මාණය වෙනවා. ඒ කාමර දෙකේ සහ සාලයක් සමග තියෙන කුටි සහ කාමර තුනේ ඒ රාජ්‍ය නිලධාරීන්ගේ ස්වභාවය මත මේ බිල්ඩින් එකේ එක එක ආයතන තියෙනවා. එතකොට මේ ආයතන අතර තියෙන සම්බන්ධතාවයේ හරිම ළඟයි. ඒක මිනිස් සුන්ටත් පහසු වෙනවා. එතකොට මේක පළදායි තත්ත්වයක් මේ උදා වෙනවා මුළු මහත් දිස්ත්‍රික්කයේම ඉන්න ජනතාවට. ග්‍රීන් කන්සෙප්ට් එක මේක ඉහෙලින්ම අපි බලලා තියෙනවා. ඒ කියන්නේ එනර්ජි සේවින් කියන එක බිල්ඩින් එක. එතකොට අපි සූර්යාලෝකය ඒ සඳහා අපි සෝලා පව යූස් කරනවා. පරිසර නිර්මාණය කිරීමේදී සම්පූර්ණම හරිත පරිසරය තමයි අපි නිර්මාණය කරන්නේ. අක්‍ර 10ක භූමි භාගයක් පුරා විසිරී පවතින මෙම් පරිපාලන සංකීර්ණයේ පිහිටිබිමේ රාජ්‍ය සේවක නිල නිවාස 14ක් ද ඉදිකිරෙන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිවයි. ලබන වසරේ මාර්තු මාසයේ වන විට මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිමවා ජනතා අයිතියට පත් කෙරෙනු ඇති. වසර 2025 වන විට අපනයන ආර්ථිකයේ වාසි සැලසෙන්නේ තරුණ පරපුරට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයටතේ තරුණයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ ණය ක්‍රමද සැකසෙනවා. 30 වන ජාතික යෝන් ක්‍රීඩා උළෙල මාතර කඹරුගමුව කොටවිල ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ඉන්න අලුත් පරපුර. මේ තමයි ජංගම දුරකථන පරපුර. Facebook පරපුර. WhatsApp පරපුර, Viber පරපුර, Twitter පරපුර. මේ පරපුරට තමයි දැන් අපි යවවන කටයුතු සකස් කරන්න තියෙන්නේ. අපේ ඉස්සෙල්ලම කාන්නේ උනේ යවවන කටයුතු සකස් කරන්න නම් නිදහස් සමාජයක් වුණා. ඒක 68 වුණා, 78 වුණා. අපිට ඕමනා උනේ පළමුවෙන්ම නිදහස් සමාජයක් ඇති කරගන්න. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පියවර ගණනාවක් ගත්තා. මම එමෙතුමාට කිව්වා ඔබේ යුතුයකම දැන් මෙතන තියෙන මේ තරුණ පරපුර සමග ඉදිරියට යන විදියට අපි තවත් විශාල වෙනසක් එනාවෘද්ධ කරලා අපි තරුණයන්ට තවත් ඉදිරියට එන්න අවස්ථාව දෙමු. තරුණ සේවා සභාවත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනත් එකට එකතු කරලා තරුණයන්ට වෙනම ණය ගන්න පුළුවන් වැඩසටහනක් තමයි අපි ඊළඟට සංවිධානය කරන්නේ. අද අපි බලන්නේ මේ රටේ ඒ වගේම සාමාන්‍ය කාර්මික පුහුණු විතරක් නෙමෙයි IT පුහුණු ලැබලා දෙන්න අපිට 16000ක් අඩුවක් තියෙනවා. මේ රට දියුණු වෙන්න නම් ඊළඟ අවුරුද්ද දෙක තුලදී මේ සමාගම් වලට ඕනා පුහුණු ලැබලා දෙන්න. ඊට පස්සෙත් හැම අවුරුද්දෙම 5000ක්
හයදාහක් හත්දාහක් අපිට පුහුණු කරන්න තියෙනවා. මේ වැඩසටහන ආරම්භ කරන්න. අපි අපනායන ආර්ථිකයේ වාසි ලබන්නේ මේ රටේ තරුණ පරපුරට. 20-25 වෙනකොට ඒ වාසිය ලැබෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතා උත්සවයේදී කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ තුල වෘත්තිකයන් නැති කිරීමට පියවර ගන්නා බවයි. තරුණ ශ්‍රේෂ්ඨා සේවා වැඩසටහන විධිමත් කරන වැඩපිළිවෙල සකස් කරගෙන යන්නේ. ඒක කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළ එක අනුමත වුණාම ක්‍රීඩා කළ ජයග්‍රහණයක් ලැබුවම නැත්නම් ගමට කෝටියක් වැඩසටහන හරහා ගමට සේවයක් කරාම ඔබට ලැබෙන සහතිකයට එයට තැනක් ලැබෙනවා. රැකියාවකට ගියොත් ඒකට පිළිගැනීමක් ලැබෙනවා. අනේ එවැනි වැඩසටහනක් අපි ඔබට ගෙනල්ලා දෙනවා. ඒක අපිට ඉතාම කෙටි කාලයක් තුළදී ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. අග්‍රාමාත්‍ය පංචපුත්කල සමාලෝචන කමිටු වාර්තාව නිකුත් කිරීමෙන් පසු ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාල සීමා තීරණය කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා. අතිරේක කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවති පළාත් පාලන ආයතන කාන්තා මහජන නියෝජිතවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී බිම කමිටු වාර්තාව ලබන 31 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අපේ සකස් කරපු පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය කරලා මේ මාසේ 31 වෙනිදා වෙනකොට ඒ තමන්ගේ සමාලෝචන කමිටු වාර්තාව ගරු ජනාධිපතිරට බාර දෙකලා. ජනාධිපතිට බාර දුන්නන් පස්සේ එතුමාට පුළුවන් මේ අලුත් පළාත් සභා සීමාවන් කොට්ටාෂ 222 කොට්ටාෂ අංක මොනවද කොට්ටාෂේ නම මොකක්ද ඒ කොට්ටාෂයට අදාළ වෙන මොන මොන සීමාවන් තුලද කියන එක. මේ සීමාවන් ටික ගැසට් නිර්දේශයෙන් ප්‍රකාශයට පත් කරන්න හැකියාව තියෙනවා. ජනවාරි මාසේ අවසන් වෙනකොට අපිට මේ පළාත් සභා 6ෙම මැතින පැවැත්මේ කිසිම ගැටලුවක් නැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාලා 225 දෙනා එකතු වෙලා ඉක්මනින් සම්මත කළා දුන්නොත් ජනවාරි මාසේ චන්ද දිනේ කිසිම ගැටලුවක් නැහැ. ඒ සඳහා මැතින කමිෂන් සභාව සූදානම්. ජලාශ රසක වාන්දරට ව්‍යවස්ථ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. ප්‍රදේශ රසක ජනතාවට මහලුගඟ භාවිත කිරීමෙන් වළකින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොටිපිලි මහතා අවධාරණය කරනවා. මම පවතින වැසි සහිත තත්ත්වයක් සමගම කොත්මලි ජලාශයේ වාන්දුරට ස්වයංක්‍රීයව විවෘත වීමට හැකියාවක් පවතිනවා. මේ වෙන විට අපි සියලුම ජනතාව දැනුවත් කරනවා මහවැලි ගඟ භාවිතයෙන් වළකින ලෙස නුගවැල ප්‍රදේශය, මහවතුර ප්‍රදේශය, උලපනේ ප්‍රදේශය, ගම්පල වැලි ගල ගෙලියොය ප්‍රදේශය, පෙරාදෙනී ප්‍රදේශය, කටුගස්තොට සහ පොල්ගොල්ල කියන ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්න ග්‍රාම පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ආකාරයේ දැනුවත් කිරීම වැඩසටහන් අපි දැන් මේ වෙන විට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට තද වැසි සහිත विशेष प्रदेश जलाशय තබ්බව ජලාශය ඇතුළු රාජාංගනේ ජලාශය කුකුලේගඟ ජලාශය අංගමු ජලාශය ඇතුළු ජලාශ රැසක වාන්දුටි විරුද්ධව පවතිනවා. පහළ වාරි ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. රජයේ සියලු රෝහල් සූර්ය ශක්තියෙන් බලගැන්වෙනවා. එය ලබන වසර අවසන් වීමට පෙර ක්‍රියාවට නැන්වෙන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ. දැන් අවුරුද්ද අවසාන වෙන්නට පෙර මම ලංකාවේ තියෙන සියලුම රෝහල් සෝලා බව කරනවා. පියල් බිලියන 10කට වැඩි මුදලක් මට ඉතුරුයි. එක මාසෙ. කරපු ඒවා කියාගෙන ගියා නම් ඔය වාද විවාද පැත්තක තියලා මේ ආණ්ඩුව පරාද කරන්න බෑ 2020 මොනජකට. මේ රටේ අද සුදු වෑන්නේ. අද උතුරේ මිනිස්සු රුස්සගෙන යන්නේ. ඉතින් මේ රටේ ඉන්න මුස්ලිම් වරුන්ට හලාල් හරම් අපි තීන්දුව කරන්නේ නැහැ. ඒගොල්ලෝ තීන්දුව කරගන්නේ. ඒ නිදහස. ප්‍රජාතන්ත්‍රවාදී දීලා තියෙනවා. අද පොලිසිය නිදහස් කළා. අධිකරණය නිදහස් කළා. මැතිවරණ නිදහස් කළා. आयुर्वेद संस्था औषध अलव स्थल जायल कपुहत् प्रदेश विवृत किरणा ए अमात्य राजद सेनारत्न महतागे प्रधानत्वेन इदिरे दीद अलव स्थल रसक स्थापनेट पियवर गेननवा आयुर्वेद औषध वर्ग निसिप्रमतीकर निष्पादनेकर साधारण मिलकट जनतावड लबादीम एही अरमुनमावाई अमात्यवर्या सनहान कले वत्मन राज्य प्रजातंत्रवादय दाहुरुकर अधिबावद अमात्यवर्या मेहदीपेन वादुन्ना माध्य निदहास उपरिम वशेन लबादेति वेनवा एहेत पसुगे राज्य माध्य दडिव पालनेट क्रिया कला ඊට හිටපු ජනාධිපතිවරයාද මැදිහත් වූ බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ. මාධ්‍යවේදී කීත් නොයර් මහතාට පහර දීමද එක් සිද්ධියක්. කීත් නොයර් ටයිම්ස් එකේ උපකතු බාල්කොල ඉල්ලලා ගැහුවේ මැරෙනකම් මැරෙන්න විනාඩි ගානකට ඉස්සෙල්ලා කතානායක අපේ කරුණ ජයසූරියයි එතනකට මහින්ද රාජපක්ෂව නගිටවලා කතා කරලා මේව කරලා එතකොට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා දැන් නවත්තන්නේ. ඒකෙන් මිනිහා ජීව නැත්තම් තව විනාඩි ගණනක් ගියානම් කීත් නොයර්ත් මරනවා. උපාලි දෙන්න කොල්ලට පාර ගැහුවේ වාහන කුඩු කළා නෝනා නැත්තේ
ඊට අමතරව තවත් මාධ්‍ය වේදින් කිහිප දෙනෙකුට සහ මාධ්‍ය ආයතනවලටද පසුගිය රජය තර්ජන එල්ල කර බවටයි අමාත්‍යවරයා චෝදනා කරන්නේ. හානි පූර්ණ සනහවන කාර්යාලය මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන බවත් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට මේ පනතින් කිසිදු හැකියාවක් නැති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. 2018 ජුනි මාස 22 දින හානි පූර්ණයේ සඳහා වන කාර්යාල ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. එය පසුගිය ඔක්තෝබර 10 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කළා. මේ පනත මගින් 1987 අංක 29 දරන පුනරුත්ථාපනය කිරීමේ අධිකාරී පනත ඉවත් කරනවා. එමගින් සිදු වූයේ යම් හානියක් සිදු වූ විට ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වන්දි ගෙවීමයි. මේ ක්‍රමයේ පිළිබඳ බරපතල විවේචන රැසක් පැවතුණා. අත්‍යවශ්‍ය පුද්ගලයන්ට වන්දි නොලැබීම සහ පක්ෂපාතී තීරණ ගැනීම ඒ අතරවනවා. හානි පූර්ණය සඳහා වන කාර්යාලය මගින් සිදුවන්නේ වන්දි ගෙවීම පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. එය කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද අනුමත කරගත යුතුයි. එම නිසා මෙහිදී ත්‍රස්තවාදී සංවිධානවලට වන්දි ගෙවීමට කිසිදු රජයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු හුදකලාව අපරාධකාර වෙන්න කවුරුත් උපදිනකොට මරාගෙන මැන්න බෝම්බ කරුවෙක් ලෙස ඉදපදෙන්නේ. උපදුනට පස්සේ තමයි මිනිස්සු සමාජීය තත්ත්වයන් අතරින් තල්ලු වෙන්නේ. ඒ නිසා වන්දි ලබා දීමට පිළිවෙලක් සහිත ක්‍රමවේදයක් හදන එක, හානි වෙච්ච අයට උදව් කරන එක අපි පිළිගන්නවා. පසුගිය ආණ්ඩුව සමයේදී සකස් කළ උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන වාර්තාව මගින් හානි පූර්ණය සඳහා වන මූලික අදහස ඉදිරිපත් කෙරුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව LTTE සමාජිකයන් පුනරුත්ථාපනය ආරම්භ වේද ඒ අනුවයි. කරුණා අම්මන් KP සහ පිල්ලයන් යන LTTE නායකයන්ට උපරිම නිදහස සහ බලය දුන් රාජපක්ෂ ආණ්ඩුව වර්තමානයේදී මේ පනත විවේචනය කිරීම හාසියට කරුණක්. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් ගොනු කරන තරම් බරපතල ආකාරයට ලිපිලේඛන ඉදිරිපත් කරන්න වී විශාල දුෂ්කරතාවයක් මේ වන්දි ලබා ගන්න බොහෝ දෙනෙක්ට බලපාලා තිබේ. අන්තගාමී තත්ත්වයන්ට ගියපයට ජීවත් වෙන්න අවස්ථාවක් දිය යුතුයි. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් රාජ්‍ය පාලනය ගැන කිසිම අදහසක් නැති නරුමෙක්ට පමණයි. තමන්ගේ දරුවා හෝ ස්වාමි පුරුෂය අතුරුදන් වීම නිසා ජීවිත කාලය පුරා පීඩා විඳින මව්වරුන් දහස් ගණනක් මේ රටේ සිටිනවා. හානි පූර්ණය යනු ඒ සියල්ලන්ට භෞතික සහ මානසික සහනය ලබා දීමයි. ඒ සිදු කරන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමග එක්වයි. උතුරු නැගෙන යුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සිවිල් හා දේශපාලන කලබල මේ රටේ තිබුණා. ඒ වකවානු වල සිවිල් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙච්ච අවස්ථා තිබුණා. එහෙම බලනකොට මේ පීඩාවට පත් වෙච්ච ජනතාවට යම් ආකාරයකින් ඒ වෙච්ච හානිය අවම කරන්න හානි පූර්ණ කිරීම වැදගත්. මේ හානි පූර්ණ කිරීමෙන් මේ රටේ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. හානි පූර්ණයේ සඳහා වන කාර්යාලය මගින් කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදී ක්‍රියාවකට වැරදි කරුවන් වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමේ හැකියාවක් නැති බවත් එය පනතේ පැහැදිලිව සඳහන් වන බවත් ආණ්ඩු පාර්ශවයෙන් පවසනවා. දාලා තියනවා Facebook එකේ දලදා මාලිගාවට පහර දීපු කොටින්ටත් ආණ්ඩුව වන්දි ගවන්න යනවා. හානි පූර්ණ එකට චම්පි රණවකට අත උස්සලා දේශද්‍රෝහියෙක්. මෙතරුනි දලදා මාලිගයට පහර දීපු දවසේ අද ඔය දේශප්‍රේමී කතා කරන රාජපක්ෂ පවුලෙක් එක්කත් හිටියේ නෑ. එදා මාදුලෝය සෝබිත හාමුදුරුවෝයි අපි තමයි චන්ද්‍රිකා මැදිරියට ගියලා LTTE තහනම් කළේ. වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් රටේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය සඳහා ඉදිරිපත් කර ඇති මේ පනත විවේචනය කරන පිරිස් ඡන්ද ලබා ගැනීමට ත්‍රස්තවාදී නායකයන්ට වැටුප් ගෙවූ බවද පාටලි චම්පික රණව කැමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. නැගෙනහිර මිනී මරපු රාම් එවැගේම අගුලන් වගේ නායකින්ව ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙවුවා. ඒගොල්ලන්ට නම් හානි පූර්ණය කළා දුන්නා. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජනය කරන පාර්ශව දක්වන්නේ මෙවැනි අදහසක්. අනවශ්‍ය විදියට මේක ගැන බීතියක් ඇති කරගන්න ඕනේ මොකද්ද කියන එක ගැන මට නම් තේරෙන්නේම නැහැ. මේක මම හිතන්නේ වෙන්න ඕන වැඩක්. ඒක විය යුතු වැඩක්. මෙහෙම දේවල් හරි අපිට කරගන්න බැරි නම් රටක් ඇතුළත ඉස්සරහට යන එක බොහොම අමාරු දෙයක්. අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් විශුද්ධීකරණය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. NR කන්සල්ටේෂන් නැමැති පෞද්ගලික සමාගම ඔස්සේ මෙම මුදල විශුද්ධීකරණයට ලක් කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. නඩුවේ සැකකරුවෙකු වන ඉන්දික කරුණාජීව නැමැති අය අධිකරණය මගහැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා විවෘත වරෙන්තුණිකුත් කර තිබෙනවා. නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර සහ නිත්‍යා සේනානි යන සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා. නඩුව මාර්තු මාස 7 වනදා යළි කැඳවීමට නියමිතයි.
හමුදා බුද්ධියංශු නිලධාරියෙකු වන ලුතිනල් කමාණ්ඩර් සම්පත් දයානන්ද නොවැම්බර් මාස 8 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ 2019 වර්ෂයේ ජනවාරි 11 වෙනිදා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන වඩුවේලි පක්කිලි සාමි ලෝගනාදන් සහ රත්නසාමි පරමනානන්දන් යන අය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන ගොස් තිබුණේ ඔවුන් වෑන් රථයකින් වැල්ලවත්ත ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක් වුණු පක්කිලි සාමි ලෝගනාදන් නැමැත්තාට අයත් PA.023 අංක දරන වෑන් රථය වැලිසර නාවික හමුදා කඳවුරේ තිබී හමු වුණා. එවන විට වෑන් රථය කොටස් 72කට වෙන් කර තිබුණා. ලෝගනාදන් සහ රත්නසාමි සතුව තිබූ ජංගම දුරකථන 2010 වර්ෂයේ ජනවාරි මාසයේ දක්වා භාවිත කර තිබෙන්නේ නාවික හමුදා නිලධාරීන්. මේ බව අඩාවරණය වීමෙන් පසු එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ රහසිගත වාර්තාවක් ලෙස නම් කර ආරක්ෂක අමාත්‍යාංශයට යවා තිබෙනවා. ඉන්පසු වර්තමාන ආණ්ඩුව බලයට පත්වන තුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවක් විමර්ශනය කරන්නයි අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වුණා. එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අධිකරණය හමුවේ කැඳවා නැති සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. සිද්ධියට සම්බන්ධ සමාගමක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට බලපෑම් එල්ල වූ බවට චෝදනා නැගුණා. අපරාධ පරීක්ෂණ සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුටයි චෝදනා එල්ල වී තිබුණේ. ඒ පිළිබඳ රහස්‍ය ලිපියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණා. එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙලවිය උපදෙස් ලබා දුන්නේ එය විවෘත ලේඛනයක් වශයෙන් ඉදිරිපත් කරන ලෙසයි. රහස්‍ය ලේඛන බහර ගැනීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන නැහැ. නීතිපතිවරයාටද එවැනි බලයක් පවරා නැතැයි මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට එරෙහි නඩු විභාගය ලබන මාස 19 වෙනිදාට කල් තැබුණා. බලපත්‍රයක් නොමැතිව ඇත්පැටවෙකු ළඟ තබා ගැනීමයි ස්වාමීන් වහන්සේට එරෙහි චෝදනාව. විත්තිකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ඇත්පැටවෙකු ලෙස සඳහන් කිරීම වැරදි සහගත බවයි. පරීක්ෂණවලදී ස්වාමීන් වහන්සේ සතුව සිටි සත්වයා අලිපැටවෙකු බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා නීතිපතිවරයාගේ අධිචෝදනා දෝෂ සහිත බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ. Youth with Talent Third Generation ලබන 27 වනදා ආරම්භ වෙනවා. නව තරගකරුවන්ට විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට Youth with Talent ජයග්‍රහකයන් සිය සුබ පැතුම් එක්කලා. ITN මාධ්‍යාලය හා ජාතික තරුණ සේවා සභාවේයි මෙම රියැලිටිය ජාතියට දායාද කළේ. Youth with Talent දෙවන තරගාවලියේදී අවසන් ජයග්‍රහකින් දස දින අතරට පැමිණීමට මැදවැච්චීන් තරගයට එක් වූ උපුල් රංජිත්ට හැකි වුණා. Is there a time? What about all the dreams that you said were yours and mine? මෙම රියැලිටියෙන් පසු ජීවිතයේ සැබෑ වෙනසක් වූ බවයි ඔහු පවසන්නේ. දෙපා එහෙම වුණත් දැවන්ත තරුණ තරුණයන් එක්ක උරෙන් උර ගැටිලා අති දැවන්ත මහා තරගයකට තේරිපත් වෙලා මම ජයග්‍රහණය කරා. ඉතින් ග්‍රෑන්ඩ් බස අවස්ථාව මාහට හිමි වුණා. ඉතින් ඒ හිමි වෙනවත් එක්ක මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කිව්වොත් මම නිවැරදි. ආදරණීය තරුණ තරුණිය කිසි දෙයකට සැලෙන්න එපා. හිත ඇත්නම් ඔයාලගේ ජීවිතේ දිනන්න පුළුවන්. මේ අවස්ථාව හරියටම උරගා බැලුවොත් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ අතර Youth with Talent දෙවන අධිරේ සිය ගායන කුසලතාව එළිදැක් වූ හේෂාන් තරංග ජයග්‍රහණ රැසක් අත් කරගත්තා. රිදුමක් වාගේ කිසිදා සුව නොවේනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදීනා. මෙම රියැලිටිය ඔහුගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂයක් බවයි හේෂාන් සඳහන් කළේ. පුංචි කාලේ ඉඳලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවද හරි හොඳ ගායන ශිල්පියෙක් බවට පත් වෙන්න. ඉතින් ඒකට කොහෙන්වත් මට ඇත්තටම අත්වලක් හම්බුනේ නැහැ. ITN Youth with Talent ප්‍රෝග්‍රෑම් එකට ආපු එකෙන් මගේ බලාපොරොත්තු අද වෙනකොට සඵල වෙලා තියෙනවා. තමන්ගේ හැකියාව එළියට ගන්න මෙතන තමයි මම දකින විදිහට හොඳම තැන. මොකද අත්දැකීම මට තියෙනවා. මම මෙතනින් ආපු එක්කෙනෙක් විදිහට අද Purple Rain සංගීත කණ්ඩායමේ මම ඉන්නවා. දිවයින පුරාම යනවා. රටක් ලෝකයක් මම ජය ගන්න මට ශක්තිය ලැබුණා. තමන්ගේ හැකියාව හංගගෙන ඉන්නේ නැතුව මේ වේදිකාව උඩට ඇවිල්ලා තමන්ගේ හැකියාව පෙන්නලා මුළු ලෝකෙම ජය ගන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා හැමෝටම. Youth with Talent. සාමය හා සංහිතියාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක අහන්න වැඩසටහනේ තවත් අදියරක් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේදී පැවැත්වුණා. උසස් පෙළ සිසුන් 200 දෙනෙකු පමණ මේ සඳහා සහභාගී වුණා.
මුදල් හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සංහිඳියා කාර්යාලයේ එක්වයි වැඩසටහන සංවිධානය කරන්නේ. ජාතීන් හා ආගම් අතර එකමුතුකම යගේ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනද පැවැත්වුණා. විදුහල්පති නිල් ක්‍රිෂාන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අවස්ථාවේ අපේ දුවදරුවන්ට අවශ්‍ය කරන ප්‍රශ්න අහලා සාමූහිකව රටක් වශයෙන් දියුණු වීම පිළිබඳව හොඳ මානසික ආකල්ප ලබා දුන්නා. මම මේ පිළිබඳව රටක් වෙනුවෙන් ජාතික සංහිඳියා කාර්යාංශයට ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩසටහන තුලේ සාමය සංහිඳියාව ගැන අලුත් පිටුවක් මගේ ජීවිතේ පෙරළුණා. රටේ අනාගතය බාරගන්න ඉන්න දූදරුව වශයෙන් ඒ පදනම දැම්මා අද මේ වැඩසටහන තුලින්. මේ වගේ වැඩසටහන් තවදුරටත් ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණවලට නොයවා ආරක්ෂා කර ගැනීමට යහපාලන රජය සමත් වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. දැන් අපේ රටේ ජනතාවට දේශ ප්‍රේමියා කවුද දේශ ද්‍රෝහියා කවුද කියන එක හොඳින් වැටහිගෙන එන අපේ රටේ දේශ ප්‍රේමීත්වයේ මහා මුලකරුව රැවුලක් වවාගත්තු පලියට යටි උගුරෙන් දේශ ප්‍රේමීත්වය ගැන කෑ ගහපු පලියට අන්න ඒ පුද්ගලයා තමයි රටට ආදරේ කියන්නේ. හැබැයි එයාට ලැබුණු ඇමතිකමෙන් අමාත්‍යංශයේ තිබුණු සියලුම සම්පත් බෙදාගත්තේ පවුලට. මම කියනවා යහපාලන රජය තමයි පරිමෙන්ම දේශප්‍රේමී රජය. රට දැය බේරගත්තු රණවිරුවා ජාත්‍යන්තර අධිකරණවලට අද යන්නේ නැහැ. හිටපු ආණ්ඩුව තිබුණා නම් අදට අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර උසාවිවලට ගෙනියනවා. සැමට සෙවන යලි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට උදාගම්මාන නවයක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ. එක් ගම්මානයකට නිවාස 23ක් අයත් වෙනවා. කිරිකොවීන්ට ලබා දිය යුතු සියලු හිඟ මුදල් ගෙවා අවසන් බව මිල්කෝ සමාගම පවසනවා. පසුගිය මාස කිහිපය තුළ කිරි නිෂ්පාදන ධාරිතාව පුළුල් කෙරුණා. ඒ හේතුවෙන් වාර්තාගත ආදායමක් ලැබුණු බවයි මිල්කෝ සමාගම සඳහන් කරන්නේ. අපි මිල්කෝ ආයතනයේ රජයේ කිරි මිලදී ගන්න ප්‍රධානම ආයතනයේ මාසෙකට මිලියන 600ක් ගෙවන්න ඕන කිරි ගොවියන්ට ගරු අමාත්‍යතුමාගේත් අතිගරු ජනාධිපතිතුමාගේත් මග පෙන්වීම යටතේ හැකි වුණා ජුනි මාසයේ සිට මෙම ආයතනයේ මාසික ආදායම බිලියන 1ක් වලා මාස 4ක් නොකඩවා එම කාර්යය කරන්න මාසිකව ලක්ෂ 4ක්ව පැවති කිරිපිටි අලවිය අද වෙනකොට ලක්ෂ 25කට එහා වැඩි වෙලා ආනයනික කිරිපිටි අපේ සමාජය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දේශීය කිරි ගොවියාගේ සැපයුමට ඉහළ මිලක් ලබා දීමට අපට හැකි වෙලා තියෙනවා. කොළඹ, දිගන, අඹේවැල හා පොළොන්නරුව ප්‍රදේශවල මිල්කෝ කර්මාන්ත ශාලා පිහිටුවා තිබෙනවා. දෛනිකව ලැබෙන කිරි නිෂ්පාදන සඳහා එදිනම යොදා ගැනීම සිදු කෙරෙනවා. බඩල්ගම ප්‍රදේශයේ තවත් කර්මාන්ත ශාලාවක ඉදිකිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මකයි. මේක අතිනවින කර්මාන්ත ශාලාව සම්පූර්ණ ආයෝජනය යුරෝ මිලියන 63.9ක් අලුත් නිෂ්පාදනයක් කරන්න පුළුවන් වෙනවා. USD මිල්ක් රසකල කිරි, මොසරෙල්ලා චීස්, යෝගට් පානය, ස්ටර්ඩ් යෝගට්, අයිස්ක්‍රීම් වර්ග ගණනාවක් අලුතෙන් හැදෙනවා. මෙම කර්මාන්ත ශාලා විධිකිරීමත් සමග තවත් කිරි ලීටර් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බවයි මිල්කෝ සමාගම පවසන්නේ. හරක් දෙන්න තුන් දෙනා හදලා ග්‍රාමීය කිරි නිෂ්පාදනය අපි ආරක්ෂා කරගත යුතුයි. අපි ඔවුන් සඳහා ඒ දේ කරන අතර වාණිජ මට්ටමේ කිරි ගොවිපළවල් ඇති කිරීම තුළ අනිවාර්යෙන් අපට පුළුවන් අවුරුදු 5ක් විතර ඇතුළත අපේ රටේ මේ බිලියන 40ක් පමණ යන විදේශ විනිමය නවත්තලා මේ අමාත්‍යංශය තුලින් මේ රටේ දරුවන්ට නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල්වීමත් සමග අවශ්‍ය වන දියර කිරි ලබා ගැනීම සඳහා කිරිගොවීන් බලකෙන් විය යුතුයි. ඒ සඳහා ජාතික කිරිගොවි සමුළුව කොළඹදී ලබන මාස 16 වනදා පැවැත්වෙනවා. දීවර, ජලජ සම්පත් සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යංශයයි සමුළුව සංවිධානය කරන්නේ. මාධ්‍යවේදී ජමාල් කෂෝගේ ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කොළඹ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. විරෝධතාවට සහාය පළ කරමින් සම සමාජ පක්ෂයද එක්ව සිටියා. විරෝධතාවෙන් පසුව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඝාතනයට විරෝධය පළ කරමින් සෞදි තානාපති කාර්යාලය වෙත සංදේශයක්ද බාර දුන්නා. අපි හැමෝම දන්නවා මේ ජමාල් කෂෝගේගේ ඝාතනය අපිව කොයිතරම් කම්පණයකට පත් කරාද කියලා. ඒ නිහින ඝාතනය හෙළා දැකලා විරෝධය පළ කරමින් ලෝකේ පුරා මේ වෙනකොට මාධ්‍ය නිදහස අගේන සියලු දෙනා පාරවල් වලට ඇවිල්ලා සෞදි රජයට සමුගේ විරෝධය පළ කරනවා. සෞදි රජය විසින් පෞගේ කාලය තුළ මේ අවුරුදු විතරක් මාධ්‍යවේදීන් ගණනාවකට විවිධාකාරයේ තර්ජන එල්ල කරලා තියෙනවා. අවුරුදු ගණන් සිරගත කරලා තියෙනවා ඒ අයව. රාජපක්ෂ පාලන සමයේදී ක්‍රියාත්මක වූ මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන්ද ප්‍රදීගමගේ මහතා මෙහිදී අදහස් දැක්වුවා.
අපේ මාධ්‍ය නිදහස අගයන ක්‍රියාකාරීන් පිරිසක් හේතුව අපේ මාධ්‍ය නිදහස නැති ක්‍රූර පාලනයකින් බැටකාලා විවිධතරණ මැද්දේ මාධ්‍ය නිදහස තහවුරු කරගන්න සඳහා යහපාලනයට ගේන්න මහන්සි වෙච්ච පිරිසක් රාජපක්ෂ රෙජීමේ යටතේ මාධ්‍ය වෙදින් හැටියට බරපතල තර්ජන වලට මුහුණ දුන්නා රාජපක්ෂ රෙජීමේ යටතේ මේ රටේ යථාර්ථයේ ලෝකයට කියන්නට උත්සාහ කරපු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙක් ඝාතනයට ලක් කළා ප්‍රවෘත්ති විකාශයේ නලතුරුව තත්පරයක සසු විශේෂාංගයේ බලාපොරොත්තු වන ඒ සමගින් ඇටියන් ප්‍රවෘත්ති අදට අවසන් ලෝකයේ ඕනෑම රටකට ගොස් තමන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් බව කියන්නට තරම් අභිමානයක් දැන් සියලු ශ්‍රී ලාංකිකයන්ට තිබේ පසුගිය කාලය පුරා ජාත්‍යන්තර වශයෙන් අපවාදයට අපහාසයට ලක් වූ ශ්‍රී ලංකාව අද ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස උත්කර්ෂයට නම්වා තිබේ ජාතිවාදය ආගම් වාදය කරපින්නාගෙන කළ සිවිල් කෝලහල නිසා ජාත්‍යන්තර වශයෙන් ආර්ථික තහංචිවලට ගොදුරු වීමේ අවධානමක්ද පසුගිය රාජපක්ෂ පාලන සමය තුලදී තිබූ බව අමතක කළ යුතු නැත 30 වසරක වාර්ගික ගැටුම් යුදමය වශයෙන් අවසන් කෙරුණද ප්‍රශ්නයට උත්තර සොයනවා වෙනුවට තව දුරටත් එම ප්‍රශ්නය වවාගෙන කෑමට රාජපක්ෂ පාලනය කටයුතු කළේය ජාතිවාදී ආගම්වාදී ත්‍රස්ත කල්ලි නිර්මාණය කරමින් පෝෂණය කරමින් සෙසු ජාතිකයන්ට ආගමිකයන්ට එරෙහිව ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියාදාමය නිසා සමස්ත සමාජයම සැකෙන් සහ බියෙන් කල්ගත කළේය වංචාව දූෂණය මිනිමරු අපරාධ අවනීතිය රාජපක්ෂලාගේ කැමැත්තෙන් ආශිර්වාදයෙන් රජකලේය 2015 වසරේ රාජපක්ෂ පවුලේ ඒකාධිපති ගෝත්‍රික පන්නයේ මිලිටරි පාලනය පෙරලා දමා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා සාමය සංහිඳියාව යළි ස්ථාපිත කරමින් රටම යහපාලනයට යටත් කිරීම නොවන්නට අදත් රට අමු සොහනකි එකිනෙකා හා කුලල්කා ගන්නා සමාජයක් ආර්ථික අර්බුදයක ගිලී ජන එන මං නැති රටක් බවට මේ රට පත්වීමට ඉඩ තිබිනි ලෝකයේ ජනප්‍රියතම සංචාරක මග පෙන්වීමේ ආයතනය ලෙස සැලකෙන Lonely Planet ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නවතම තොරතුරු අනුව 2019 වසරේ සංචාරය කිරීමට ලෝකයේ හොඳම රට ශ්‍රී ලංකාවයි මේ තත්වය අත්පත් කරගත්තේ 2015 ජනවාරි 8 වෙනිදා පැවති බජර රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට බය නොවු මිනිසුන්ගේ බුද්ධිමත් තීන්දුව හා ඔවුන්ගේ මහන්සිය නිසාය එදා රාජපක්ෂ සමයේදී මෙරටට පැමිණි සංචාරකයන්ට පවා සලකනු ලැබුවේ ම්ලේච්ඡ ආකාරයෙනි රාජපක්ෂ පවුලේ සමීපතමයක වූ එදා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මැරයන් විදේශීය තරුණියෙකු මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරනු ලැබූ බව ලෝකයේම දැනගෙන සිටි කරුණකි එම සිද්ධිය රට බරපතල අපකීර්තියට ලක් කළේය එදා නීතිය පවා නිවැරදිව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂලා පියවර ගත්තේ නැත මේ නිසා මෙරට සංචාරයට විදේශිකයෝ බිය විය ආරක්ෂාව කොහොම සහතික කළත් විදේශීය ක්‍රීඩා කණ්ඩායම් පවා මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළේය ජීවිත අවදානම් සහිත රටක් ලෙස එදා ශ්‍රී ලංකාවට නම්බු නාමයක් ලැබී තිබිනි රාජපක්ෂලා පසුගිය වසර තුන පුරා විරෝධතා සංවිධානය කරමින් උත්සාහ කළේද නැති අර්බුද මවමින් රට යලිත් අපකීර්තිමත් කිරීමටය එම උත්සාහයද අද පරාජය කර තිබේ කොහොම නමුත් යහපාලනයේ අනුහසින් අද ශ්‍රී ලංකාව ඇයට උරුම අභිමානය යලි ළඟා කරගෙන ඇත ඒ අභිමානය යලිත් පළුදු නොකර පවත්වාගෙන යාම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි දැනට මේ ඇති සෙස්ස පසට